ඉනෝක අක්ක කියන්නේ යාළුවනේ ලෝක ප්‍රසිද්ධ වුණ TikTok හිඟන්නේ විතරයි. ඉනෝක අක්කගේ TikTok YouTube පිටම් දාගෙන සමහරු හම්බ කරනවලු. ඉතින් මට කමක් නැහැ ඉතින්. කවුරු හරි හම්බ කරගෙන ජීවත් වුණාට. ඒක පිනක්නේ. ඉතින් ඉනෝක අක්කට නම් TikTok වලින් සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඔය යාළුවෝ ඉතින් මට ලක්ෂ ගාණක් පිනට එව්වා. එය විතරයි ඉතින් ඒවත් ඉතිරි නැහැ. ඉනෝක අක්කේ ගිනුමෙවත් මුදලක් නැහැ. ඉතින් ඉනෝක අක්ක කියන්නේ වෙලෙන්දෙක්නේ. ඉතින් ඉනෝක අක්ක සෙල්ලම් බඩු විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඉනෝක අක්ක TikTok ආවේ සංගීතයට ඇති කැමැත්ත නිසා. සංගීතයයි නැටුමටයි තමයි ඉනෝක අක්ක ආස. සංගීතයේ මගේ ජීවිතේ වගේ තමයි. ඉනෝක අක්ක කලින් Facebook ගියේ. Facebook ගිහිල්ලා ඉනෝක අක්ක ප්‍රසිද්ධ වුණේ නැහැ. ඒ නිසා මම TikTok ආවේ. TikTok ආවේ ඉතින් මුදල් උපයන්න හිතාගෙන නෙවෙයි. ඒක මගේ සතුටක් නිසා. ඉතින් ඉනෝක අක්ක ප්‍රසිද්ධ නිසා හැමෝම ඉනෝක අක්කගේ ෆොටෝ වීඩියෝ ගහනවා. වාහන වලින් යද්දි ඉනෝක අක්කව වීඩියෝ කරනවා. ඉතින් ඉනෝක අක්කට හරි සතුටුයි. ඉතින් ඉනෝක අක්ක සෙල්ලම් බඩු බිස්නස් කරන වෙලෙන්දෙක් වුණත් ඉනෝක අක්ක ඊයේ අම්බලන්තොට පොලේ ගියේ කතුරු මුරුංගෙමත් අරගෙන. ඒව ටික අවසානයේ මං ඇවිදලා විකුණා. ඒත් නැන්ද කෙනෙක් අහනෝ ලැජ්ජ නැද්ද කියලා ඇවිදලෝ විකුණන්න. ඉතින් මං ඒ නැන්දට කිව්වා අපි ලැජ්ජ වෙන්න ඕන නැන්දේ ඇඟ විකුණන් කාලා ජීවත් වෙන්න කියලා. ඉතින් එහෙම නැතුව සාධාරණව බිස්නස් එකක් කරගෙන ජීවත් වෙන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ කියලා කිව්වා. ඉනෝක අක්කට ඉතින් දැන් සෙල්ලම් බඩුවක්වත් විකිණෙන්නේ නැහනේ. රත්තරන් බඩු තුගස් තමයි මං සෙල්ලම් බඩු ගෙනාවේ. ඒත් බැලුම් බෝලයක්වත් මේ දවස්වල කට්ටිය ගන්නෙ නැහැ. වෙනද ඉතින් මං වතුමොයි හිටන් ඇවිදලත් විකුණා. ඒත් අර නැන්ද මොකුත් කිව්වේ නැහැ. ඒ නැන්දට ඉතින් මං දැන් ඇවිදලා පලා මිටිය විකත් හිතට මදි වෙන්නේ නැති. ඇයි ඉතින් දැන් ඉනෝක අක්ක ප්‍රසිද්ධ කෙනෙක්නේ. ඒකයි. ඉනෝක අක්ක ඉතින් ප්‍රසිද්ධ වුණාට ධනවතෙක් නෙවෙයිනේ. ප්‍රසිද්ධ හිඟන්නේ. ඒකයි කියන්නේ. ඉතින් මට ওই ලැබෙන ආදායමෙන් මම පින් දහම් කරගන්නවා. ලොකු ලොකු බලාපොරොත්තු නැහැ.